අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත පොලිස්පතිගේ ඥාතීන් හෝ මිතුරන් ලෙස පවසමින් විමර්ශනවලට බාධා වන අයුරින් ඇමතුම් ලබා දුන්නොත් වැඩ වරදී පොලිසිය පවසයි ඇමති ගාමිණීගෙන් සජිත්ට අභියෝගයක් නැගෙනහිර පර්යන්තයේ අයිතිය 10%ක් ජනතාව සතු කළ යුතුයි රතන හිමිගෙන් ප්‍රකාශය බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල සියලුම දහම් පාසල් අද සිට විවෘත කෙරේ ඉඳුරුව ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් දෙකක් හුදකලා බවින් ඉවතට ගල් හබරදුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයාටත් කොවිඩ් ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරට සමස්ත කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව 52000 සීමාවව ඉක්මවා ගොස් තිබෙනවා මේ අතර බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල සියලුම දහම් පාසල් සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව අද යළි විවෘත කෙරුණා බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනිකුත් ප්‍රදේශවල බෞද්ධ දහම් පාසල් අද යළි විවෘත කෙරුණා බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාර්යපිරුම මහතා කියා සිටියේ මෙහිදී ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා ගනිමින් කොවිඩ් මාර්ගෝපදේශ අනුව මෙලෙස දහම් පාසල් විවෘත කිරීමට පියවර ගත් බවයි කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වූ ආසාදිතයින් 16 දිනකු හමුවීම හේතුවෙන් වසාදම ඇති නවලපිටිය නගරයේ සේලුම වෙළඳසැල් සහ පොදු ස්ථාන විෂබීජ හරණය සිදු කිරීම අද දින සිදු කළා නවලපිටිය නගර සභාව පස්බාගේ කුරලේ ප්‍රාදේශීය සභාව නවලපිටිය පොලිසිය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව මෙම විෂබීජ හරණ කටයුතු සිදු කළ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ ගල් හබරදුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයාටද කොරෝනා වෛරසය ආසාදිනී වී ඇති බවට තහවුරු වී තිබෙනවා ඒ හේතුවෙන් ඔහුගේ පවුලේ සහ තවත් ආශ්‍රිතින් 5 දෙනෙකු ස්වයං නිරෝධායන සඳහා යොමු කළ බවයි ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ ඉඳුරුව ප්‍රදේශයේ තුන්දුව නැගිනහිර සහ තුන්දුව බටහිර යන ග්‍රාම නිලධාරී වසම් හොදකලා බවින් ඉවත් කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවරගෙන තිබෙනවා තුන්දුව නැගිනහිර සහ බටහිර ඉඳුරුව ප්‍රදේශයේදී හොදකලා බව නිවත් කිරීමට කටයුතු කරන ලැබුවා මේට අමතරව බේරුවල ග්‍රාම නිලධාරී වසම් 9ක් පානදුර ග්‍රාම නිලධාරී වසම් 1ක් සහ කළුතර ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදකලා භාවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලැබුවා උපකාරක පන්ති සඳහා අනුමැතිය අපි ලබා දුන්නා මෙහිදී විශේෂයෙන්ම බස්නාහිර පළාත හැරුණු කොටගෙන සෙසු ප්‍රදේශවල සාමාන්‍ය ශාස්ත්‍ර පෙළ පන්ති පවත්වාගෙන යන අනුමැතියක් ලබා දීලා තිබෙනවා විශේෂයෙන්ම උපරිමයේ එක් අවස්ථාවකදී 150ක් හැටියට ළමුන් එම පන්ති කාමරයක රඳවා ගැනීමටත් ඒත් එක්කම යම්කිසි ඊට අඩු සංඛ්‍යාවක් තිබෙන පන්ති කාමරවල 50%ක ප්‍රතිශතයකට පන්ති පවත්වාගෙන යාමටත් තමයි මේ අවස්ථාවේදී උපදෙස් ලබා දීලා තිබෙන්නේ ඔවුන් එකඟත්වයට පළ කරා සියලුම සෞඛ්‍ය උපදේශකයන්ට අනුගත වෙමින් ඔවුන් මේ ආකාරයට පන්ති පවත්වාගෙන යන බවට ඊයේ දින මෙරටින් එක් කොවිඩ් මරණයක් පිළිබඳ වාර්තා වුණා. මියගොස් ඇත්තේ ඇතුල්කොට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. එත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 256ක් දක්වා ඉහළ ගියා. ඊයේ දින මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 719 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන්පුත් කලින් 715 දෙනෙකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 182ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 152ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 75ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 306 දෙනා වාර්තා වී තිබුණේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින්. එත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 52313ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත් කලින් 44746 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් කලින් 7311ක් පමණයි. වවුනියාව ප්‍රදේශයේ අපි සිවිල් දෙනාම දන්නවා ටවුන් එකේ අවුට්බ්‍රේක් එකක් ගියා. ඒකෙන් නවත රෝගීන් 21 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. හංවැල්ල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකින් රෝගීන් 38 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම
මීගමුව ප්‍රදේශයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයකින් රෝගීන් 30කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම සහ හින්දුම කියන පොළවල් ආශ්‍රිතව කරන ලද සමීක්ෂණයෙන් රෝගීන් 30කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. කොළඹ මහනගර සභා සීමාවෙන් ඊයේ වාර්තා වෙලා තියෙන රෝගීන් විස්තර දෙනක විතරයි. ඒ වගේම ඊයේ දිනේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටතට යන වාහන අපි 334ක් චෙක් කළා තියෙනවා. එම වාහන වලින් පිට හොයාගන්න පුළුවන් වුණේ එක රෝගියෙක් පමණයි. ඒ නිසා දැනට කොළඹ දිස්ත්‍රික්කයේ රෝගීන් වාර්තා වීම වැඩිවීමක් දක්ින්න නැහැ අපිට. ඉතාමත් පාලන තත්ත්වයක තමයි තියෙන්නේ. පොලිස් ප්‍රතිවරයාගේ නම සඳහන් කරමින් පොලිස් විමර්ශනවලට බාධා වන අයුරින් දුරකථන ඇමතුම් ලබා දෙන පුද්ගලින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිස් ප්‍රතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. පොලිස්පතිතුමා විසින් විශේෂ නියෝගයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ලංකාවේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් එවැගේම ඉන් ඉහළ පොලිස් නිලධාරීන් වෙත මේ නියෝගය ලබා දී තිබෙන්නේ. යම් හේතුවක් මත යම් යම් විමර්ශන කටයුතු එක්තරා පාර්ශ්වයකට පක්ෂග්‍රාහීව සිදු කරන ලෙසට යම් අයෙක් දුරකථන ඇමතුමක් ලබා දුනොත් විශේෂයෙන්ම සමහර පුද්ගලයින් සඳහන් කර තිබෙනවා පොලිස්පතිතුමාගේ සමීප මිතුරන් එවැගේම ඥාතීන් බව සඳහන් කරමින් දුරකථන ඇමතුම් ලබා දුනොත් එවැනි පුද්ගලයින් පිළිබඳව සොයා බලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් කිසිම අවස්ථාවක පොලිස් විමර්ශන එක් පාර්ශ්වයකට පක්ෂග්‍රාහීව සිදු නොකරන ලෙසත් අපක්ෂපාතී හා සාධාරණ විමර්ශන සිදු කරන ලෙසත් සඳහන් කරමින් විශේෂ නියෝගයක් පොලිස්පතිතුමා විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එවැනි ආකාරයට විමර්ශන නිලධාරීන්ට පොලිස් ස්ථානාධිපතිවරුන්ට දුරකථන ඇමතුම් ලබා දෙන පුද්ගලයින් සම්බන්ධව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඉදිරියේදී මේ සම්බන්ධ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබෙනවා. කුමන පුද්ගලයෙකු වැඩවර්ජනයේ යෙදුණත් මෙරට ජනතාවගේ ගමනාගමනයට අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමට සිය අමාත්‍යාංශය කැප වී සිටින බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මම ඊයේ දැක්ක මේ පුද්ගලික බස් සංගමයක නායකයෙක් කියනවා අපි වැඩවර්ජනය කරනවා කියලා. වැඩවර්ජනය කරනවා නෙමෙයි, බස් එකකට දුවා ගන්න සෙනඟ නැතුව ඉන්නේ දැන්. අපි පුද්ගලික බස් රථවලට දෙන්න පුළුවන් පහසුකම් සියල්ලම දීලා තියෙනවා. නුත් තාමත් හිතනවා මේ සජිත් ප්‍රේමදාසත් එක්ක අපිට රිද්දවන්න පුළුවන් කියලා. මං එයාට කියනවා පුළුවන් නම් වැඩවර්ජනයක් කරලා බලන්න අපි එකට දෙන උත්තරේ මොකද්ද කියලා. ලංකා ගමන ගමනේ ලෑස්ති අද මේ රටේ ජනතාවට ප්‍රවාහනය පහසුකම් ලැබලා දෙන්නේ. කවුරු ස්ට්‍රයික් කරත් අපි ජනතාවගේ ගමනාගමනයට අවශ්‍ය පහසුකම් සියල්ලම සකස් කරන්න අපේ අවශ්‍යංශ ශක්තිමත් වෙන්නයි කියන එක මේ අවස්ථාවේ මම කියන්නේ. අපි පුද්ගලික බස් රථ හිමියන්ටත් අපි උදව් කරන්න ලෑස්තියි. මොකද ඒගොල්ලෝ ව්‍යාපාරිකයෝ. ඒගොල්ලන්ගේ ව්‍යාපාර පවත්වා ගැනීම අමාරුවෙන් විත්ති අපි දන්නවා. ඒවට ඕන කරන පහසුකම් දැනටමත් අපි ලබලා දීලා තියෙනවා. තවත් පහසුකම් ඕන නම් ලබලා දෙන්න පුළුවන්. තර්ජනය කරලා නම් අපි එකට යට වෙන්නේ නැතේ කියන එක ඒ නායකයන්ට මම කියන්න කැමතියි. එහෙනම් අද මේ රටේ අපේ ආණ්ඩුව බය කරන්න හුඟක් අය කල්පනා කරනවා. ප්‍රවෘත්ති සාකච්ඡා තියලා විවිධ සාකච්ඡා තියලා නෑ මේක රටේ මහජනයක එක්පත් කරපු ආණ්ඩුවක්. ජනතාව වෙනුවෙන් කටයුතු කරන ආණ්ඩුවක්. යහපාලන ආණ්ඩුවේ එකම න්‍යාය පත්‍රය වූයේ පරිගැනීම පමණක් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. 2000න් පස්සේ ලංකා ඉතිහාසයේ වඩාම ඉහළ සංවර්ධනය ඇති කරපු ආණ්ඩු යුගය තමයි මහින්ද රාජපක්ෂ ආණ්ඩු යුගය කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඒ 2015 ආරම්භ වෙනකොට 2014 ආණ්ඩුව පරාද වෙලා යාපාන රජයේ බලයට පත් වුණ දවසේ ඉඳන් ඒ ආණ්ඩුවට තිබුණ එකම දේශපාලන ආර්ථික සමාජ න්‍යාය පත්‍රයේ තමයි පටන් ගත්ත වෙලේ ඉඳන් නිම වෙන තෙක් පරිගැනීම පමණයි. අන්තිමට මුළු රටම වැටුණා. ඒට ප්‍රධාන හේතු වුණේ ඔවුන්ට තිබුණ එකම ආර්ථික ප්‍රතිපත්තිය තමයි ණය වෙලා හරි මේ රටට අවශ්‍ය කරන සියලුම භාණ්ඩ සේවා නිදාසේ වක්කඩ ගැදුවා වගේ රට තුනට එන්න සලස්සන. දැන් අදත් මට පුළුවන් සතියක් ඇතුළතදී මේ වෙළඳපොළ රුපියල් 85ට සහන් වලින් පුරවන්න. වැඩිම මිල රුපියල් 85යි පොන්නි සම්භගයෙන් පුළුවන්. ගෙනාපුවාම කඩේ සහන් මිල අඩු වෙනවා. එතකොට ජනතාව හිතනවා මේ අපිට අඩු මිලට කන්න දෙන්න. හැබැයි මහ පොළොවේ හැපෙන ලක්ෂ ගණන් ගොවියට තමන්ගේ නිෂ්පාදන ටික අලෙවි කරගන්න බැරුව වහ බීලා මැරෙන්න සිද්ධ වෙනවා.
කොළඹ වරායි නැගෙනහිර පරයන්තයේ අයිතිය 10%ක් ජනතාව සතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතනහිමියන් පවසනවා. ඒ යක්කල ප්‍රදේශයේ පැවති ජනහමුකට එක්වෙමින් ආණ්ඩුව කිව් විදියටම රටේ දේශීය සම්පත් ආරක්ෂා වෙන්න ඕන. අපේ නැගෙනහිර පරයන්තයේ බලය විදේශිකයන් යටට යන එක වළක්වන්න ඕන. ජනතාවට ඒක කොටස් දෙන්න පුළුවන්. කර්මාන්තයේ ලාභදායි නම් කොටස් වලින්ද පුළහරහා වරායේ කොටස් අඩු ගානේ 10%ක්වත් ජනතාවට දෙන වැඩපිළිවෙලකට යන්න පුළුවන්. ඒතර ඕගොල්ලටත් කොටස් ගන්න පුළුවන් ඒක. ඒක අපි රජයට කියනවා ජනතාවට වරායේ කොටස් ගැනීම සඳහා ඒක විවෘත කරන්න කියලා. ඇමරිකාවට, ජපානයට, ඉන්දියාවට විතරක් නෙවෙයි අපේ මිනිස්සු අතේ සල්ලි තියෙනවා. ටික ටික එක වුණාම තමයි මහා බැංකුවලට සල්ලි හදන්නේ. අවසාන වශයෙන් පුංචි මිනිස්සුන්ගේ සල්ලි වලින් තමයි රටවල් දුවන්නේ. ලොකු ලොක්කන්ට සල්ලි තියෙන එක ඇත්ත. නමුත් පුංචි මිනිස්සු නැතුව ලොකු අයට විතරක් රටක් ගෙනියන්න බෑ. ඒ නිසා නැගෙනහිර පර්යන්තයේ අයිතිය 10%ක් ජනතාවට 51ක් රජය ගත්තා නම් තව 10ක් ජනතාවට දෙන්න කියලා අපිට ඉල්ලන්න පුළුවන්. අපි යන්නේ මේ විදියට උපාය මාර්ගික සටනක් කරන්නට ඕන. මේ රටේ අපිට කරන්න අරගලයක් තියෙනවා. ඒ තමයි මේක නිදහස් නිවහල් රටක් කිරීම. කොළඹ වරායේ දියුණු කිරීමට නම් නැගෙනහිර වරායේ අයිතිය රට සතුව තබාගෙන ඊට ආයෝජකයන් ගෙන්වා ගැනීම අවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසනවා. රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍යවට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඊ අවුරුදු 5 යහපාලන ආණ්ඩුව කාලයේදී අපි දැක්කා පාර්ලිමේන්තුවේදීත් ප්‍රශ්න අහනකොට අරුණ කුමාර දිසානායක මහත්මයා කොහොමද මේ ප්‍රශ්න ඇහුවේ කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා දිහා බලලා ඔන්න මම ෆුල් ටෝස් එක දානවා එයින් 10 පාරක් ගහන්න කියලා තමයි ප්‍රශ්න ඇහුවේ. ඉතින් මේක අපි පුදුම වෙන්න හේතු කාරණාවක් නෙවෙයි. ඒ හම්බන්තොට වරාය විකුණනකොට මේ කට්ටියගේ කිසිම ඒ හඬක් නැගුවේ නැහැ. නමුත් දැන් ඒ කට්ටිය හඬක් දඟනවා කියලා මෙතනදී මූලිකව අපි තේරුම් ගන්න ඕනේ අද කොළඹ වරායෙන් 66%ක් 70%ක් වගේ ඒ එන කන්ටේනර් අපව ඉන්දියාවට අපි අරිනවා. ඉතින් ඒ වගේම මේ වරායේ දිනු කරා ගන්න විශේෂයෙන්ම දැන් ඒ නැව් තිබෙනවා ඒ කන්ටේනර් 18,000ක් 24,000ක් ඒ කන්ටේනර් ගෙනියන්න පුළුවන් නැව් මේ වරායේ දිනු කරා ගන්න නම් අපිට ආයෝජන අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා මේකෙන් අපේ ඒ අයිතිය තියාගෙන අපි ආයෝජකයෝ දිහා බලන්න ඕනේ කොහොමද මේක දිනු කරන්නේ කියන එක. ඉතින් මම හිතන්නේ මේක විකුණන ප්‍රතිපත්තියක් නෙවෙයි ආයෝජකයෝ කියනවා කියන්නේ ඒ විකුණන ප්‍රතිපත්තියක් නෙවෙයි කියන එක තමයි අපි නම් දකින්නේ. බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ පිහිටි සිරිසඳ උයන නිවාස සංකීර්ණයේ අසලදී හෙරොයින් තොගයක් සමග කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. එම පුවත ඇතුළු තවත් වැටලීම් කිහිපයක් පිළිබඳ තොරතුරු වෙතයි දැන් අවධානය. ලද තොරතුරුකට අනුව බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ සිරිසඳ උයන නිවාස සංකීර්ණයේ අසලදී අත්අඩංගුවටගත් කාන්තාවකගෙන් ලද තොරතුරුකට අනුව එම නිවාස සංකීර්ණයේ සංගවා තිබූ හෙරොයින් තොගයක් සහ මුදල් පොලිස් විශේෂ කාර්ය බලකාය සිය බහරයට ගෙන තිබෙනවා. එහි පස්වන මහලේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 638ක් සොයාගෙන තිබෙනවා. මීට අමතරව රුපියල් 610,000ක මුදලක්ද සොයාගෙන තිබෙනවා. එමෙන්ම මේ සම්බන්ධයෙන් 59 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවටගෙන තිබෙනවා. තවත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සහායිකාවක් ලෙස මෙම කාන්තාව කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. තනමල් විල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් තනමල් විල නිකබව ප්‍රදේශයේදී ඊයේ දින සිදු කළ වැටලීමකදී නීති විරෝධීව වගා කළ ගංජා හේන් දෙකක් සොයාගෙන තිබෙනවා. එම ගංජා හේන් දෙක කැලෑබදව ඉතා සූක්ෂම ලෙස වගා කර තිබී ඇති අතර උස අඩි 4-5 අතර ගංජා ගස් 4000කට වඩා ප්‍රමාණයක් මෙම ගංජා හේන් දෙකෙහි වගා කර තිබෙනවා. එම ගංජාවල වටිනාකම රුපියල් 150 ඉක්මවන බව පොලිසිය පවසන අතර වැටලීම සිදු කරන අතරවාරයේදී සැකකරුවන් පලා ගොස් තිබෙනවා. ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් දෙමටකොඩ ප්‍රදේශයේදී කහ කිලෝග්‍රෑම් 1259ක් සමග සැකකරුවන් දෙදෙනෙකු සහ ලොරි රථයක් පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.